අඩගුටේ තියෙනවා එක කොළවලට එක නන්තියනවා. හරද හතරත් දෙහෙම එක. හරත හතර නමින් චිත්‍රපටියයක් ආවා ආවගේම ඒ ඉක්මනින්ම ගීයා චිත්‍රපටය. හරත හර තතිරකගවන ක්දසන්සේ හැත හැයා අවරුද ජුණි පාන්ස දෙවෙවලදිද. අපේ සිර්මාාවේ ආපු නිර්මාාණාත්මක අති. බංකොලොත්ම චිත්‍රපටි වලින් එකක් හැටියට හාරත හතර ඉතිහාසට එකතු වීතිබෙෙන මේ චිත්‍රපටයම සම්පූර්ෙන්ම පවුලේ චිත්‍රපටියයක් මෙ මම මේ පවුලේ චිත්‍රපටයක් කියලා කියන්නන්නේ ඒ චිත්‍රපටට දායක වෙච්ච වැඩි දෙනේ පවුලේ සාමාජය කැන් මෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එමස් කුමා ඔහතමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය එවගේම චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ දවිකා සූරිය කුමා ඇතමයි කතාව තිරරචනය සම්බාධරය සඳහන් කළ චිත්‍රපටය. එමන ඒක වාර්තාාවක්. ඊළඟට චිත්‍රපටයේ කලාදේක්ෂණය කළත් ළමාචරතයක් හඟ පෑවත් අසේල සූරිය කුමා. සංගීතය සැබෝවිය ලක්ෂ්මන් සූරිය කුමර. ඉතින් අනික්ය නං තරමක් දක්ෂ අප නන්දිනු තරක්ර බෑ දක්ෂ නන්දිනූ පිරිස හැබැ තින් අච්චර පිරිසක් චිත්‍රපටය. පවුලේ ම හිටු පහහින්දා නරඹෙත් පවුලේ අයද කියන්නට බෑ මෙ චිත්‍රපටය තිරගත වනෙත් දින නවයක් වගේ කෙටික් කාලයක් මෙ චිත්‍රපටට පාදක වෙන්නේ අමරද කියලා කෙනෙක් ඔහු ගම්මුලා දෑනැගේ පුතල් සූදුවටත් බීමටත් ඇබැහ වෙච්ච දඩක්බර තරුණෙක් වලවවේ හාමු ආබිරිද එකතු වෙලා තමන්ගේ දියණය මංජුලාට මනාලයෙකු සවීම න වැඩේ කපුයකොට පවරනවා. හැබැයි නාමල්කෙන තරුණයා යෝජනාවරත් එයාට එක දෙන්න නෑ ය අනාත හින්දා. මේ අතරේ රෑ තවත්වෙන නිවසකට එන හොරේ දියනියට පිහිඇත්ති කලපියාගෙන් සේප්වේ ජතුර ඉල්ලනවා. දැන් අ මහර චිතරපටයක් නරඹලාන සූ රද්වීමටත් ඇබැහි වෙලා ඉන්න හමරදාස මේ සිද්ධියට මැද අත් වෙලා ස්ොරා මෙල්ල කරලා. හැබැයි මෙතනදී ගෙදර අයිතිකාරයා මේ අමරදාශට සූදුවෙන් දෙනෙන්න්න කියමු සුදුකාරයට හර අතර කොලයක් දෙනවා. මේ කොලේ පිටික් සූදුවෙන් දිනන අමරදශ දනවත් ව්‍යාපාරයකු බවට පත් වෙනවා. කොයි හටටත් ඔය අතරවාරය අනික්වලවේ හාමු සමාජ ශාලාවයට ගිල්ල බීමට ඇබ්බැහි වෙලා ඉරි පස්වේ යක භාරයාව ශීලත් දුවනිය මංජුලත් අසරණ වෙනවා. අමරදහසගේ ආධාරයට ඉන්නේ පීටරුත් ජොහනොත් විතරයි. බීමත්කම නිසා මේ අතරවාරේ ෆ්‍රෝගීවන අමරදක්ශට අරර කොච්චර ධර්මත් වන කූලු සම්බ කලත් බීමමත්කම තියෙනවා. ඒකට අමරදවශ, රෝහලේද ඕටන් කරන හෙදිය තිලානට ඔව ඇලුම් කරනවාම්. පත්තරේ දැන්වීමට අනුව අමරදවස්සගේ නිවස කොලිට ගැනීමට එන්න තිලානනිට ඔහු විවාහයෝජනා කරනය වනත් ඇෑ කැමති වන්නේ නෑ. බලහත්කාරකමක්ගේඒ පාරර්ඩ හදරන. තුොරෑැ කියන්නේ මම මැරෙන්න්න බයිනෑ මගේ මරණය මුුණළු ස්ත්‍රී වරගයාට මාදර්ුෂයක්වේවා කියලා. අමරදාශට පහරදිලා පැනදෝ. මේ අතරවාරේ අම්මා රෝගී කියල සඳම වෙච්ච විදුලි පුවතක් නිසා තිලාන ටැක්්ෂියකින් ගමටයනවා. අමරදවසත් පියදසත් ඒ අතර එකතු වෙලා ඇයෝ පැහරගන්නවා.ද මේක දක්කිනවා ඔසේලක කියන කුඩා දරවා. ඒක් මෝටර්රථේ ය පැහැරගෙනවාන දැකලා ස්සරන්ගෙන කාරයගෙන ඩගී ගෙන තරුණයට මේ කතාාව කියන. ය අම ඩගී ගල්ල තිලානනිව බේරගන්න. තිබසේ තිලාන ඩගී ඇතවත් ප්‍රේම කතාවක් ඇති වෙනවා. ඉඩබස්ේ මැරයෝ ඩගීගේ යනවාහනේ කාරගය රෝධ ගලවල මේ අනතුරුල්ල ඩගී අන්ද වෙනවා. මේ හැබැයි අමරදක්ශගේ අම්මා තිලානිට ඒ අතරවාරය යෝජනාවක්ගෙනාවත් ඇක් හැමතිවන්නේ නෑ කොයි විටත්. අද මංජලත්තෙක්ක සම්බන්ධ වෙනවා. ඒ අතරවාාරයයි ගැබ් ගන්න අමරදශු යව අත හැල්ලා දාන. මංජුලා පිස්තෝලයක් අරගෙන ගිහිල්ල ඒයා අමර ැදවත් ඊට කලින් අමරදාශ මංජුලලා අමරනු. මලකද වනන්තරයට ගෙන හිල්ල දානවා හැබයි අශේල කෙන පොඩිකා ෆොටෝ එකක් ගන්න. ඒක ගිෙන හිල්ලා බාර දෙනවා අර ඇස්තික සනීපච්ච දගීට ඩග අමරදාස අඳුරගන්න අමරදාස වැරත් කල පොලිශ ාර දෙෙනවා. ොලිස් රක්ෂක දී ගැන කියන මන්තමයි පොලිස් පරීක්ෂ වික්‍රමසිංහ කියලලා එර පස්සේ තිලානය හොත්ත එකෙක්කට. මෙල තමයි කතාව. කඩාත් නොතේරෙන ඔය කතාවතමයි මේ හාරදහතරව චිත්‍රපටට ඇතුළත් වෙලා තිබුණේ. මොකද කටාව ඒත් රම්මමාරුවෙන් ගටගසා ගත්තු කතාව. චිත්‍රපටයියේ බොහොම දීර්ග දර්ශන සහ. පෑමේ දුරලකම් සියල්ල චිත පට පරිහන් හේතුනා පි්‍රාත්නායකයන් සංගීතවත් කල දක්ෂ ීත රචකයන් එකතු කරගත්ත් එයින් චිත්‍රපට පලක් ුණනේ නෑ මේ චිත්‍රපටේ නවත මොහෙදින් බක්්දිගක කලට පස්සේ හිගන්නාගේ චරිතය කකන ගීතයක් ගානනා කරමින් අප සිනමාවේ මුලතිබුණු ඒ ජවනනිකාාවක් තිබුණ කෝමාර චිතපටය ආරම්භ වික්ෂ ගවම්ම සිරමහල් වලින් ගැලවුණ කියනක කියන්නට වෙනවා. සිිතපටේ කතාව දෙබස් හා. ර පා න ಮ .್್ ල ರ ್ ද ං ರන ರಕ ಾರ ංಿ್್ී್ ಡ ರ ර ್ರ ್ම. ಿತ ಡ ී ක්್ ್ಾ හ ಗಾන ත ತ ರ ಾ සල් ವල්ಬ ಗಾන ළ ාව ಮල් ඳර. ෙඩි සිල් වාහ සුජා අතනා ගායන කළ ජහානා කෙනඩි කෙන ගීතය. දෙවිකා සූයියකු මාර චිතවටේ නිෂ්ාතිකාවත් ගීතයක් ගාන කළ සුසුදු සඳරැස්් දෙරන. මලින් බෙක් ගානා කලා ලද ජීවිතය අස්තිරීග චිත්ලපටේ කලා අධ්‍යක්ෂණය අසේල සූරිය කුමාරගෙන් ශබ්ද පරිපාලනයන් නිමල් වීරක් කොඩිගෙන් රසාානාගාර පාලනය අයිඒ ජහාාගෙන්. නි්පාන කරමණකරු ලක්මන් සූරිය කුමාගෙන්. ිත්‍ර පටය ලන ඩෝ සිදී තමයි චිත්‍රපටේ කටයතු. සිදුවනේ. මෙ චිත්‍ර පට ති ජේස ර දර ජිත ල්ිකා යි නල් දරනිය රි ියන දර ජිත ත මර ින්ත වන ර ර යක ඩ ල ගර. ම ර ට ර. ල සර කුම ඩි ජෑමාන පියදස විජේො R නානෑකාර සරන පාල ස ර රච ್ඩ ල්බ නීට ප්‍රනාාදු ොන් සිල්සේන දී චරිත නිරූපනය කළලා. මෙ චිත්‍රපටය මරධාන ගමනි වැල්ලවත් ේ ගන් ප ින්ස් ාන් ගේ ොඩ ී ොට ව ම මීගමය රාජ් මතර ස්ේ මහනුවර ඕඩියන් කිරිබත් ගොඩ හිමල. කළුතර චිත්‍ර හලාබත පල් කෑගල්ලේ චායා ඇතුළු සිනමා ශාලාබල තිරගත වුණ. මනේසින හලේ පමණක් දවස් විසි හදක්තිරගත වුණනා ැනෙක් චිත්තපටය එනතුර. අනෙක් සෙලුෂසින මහල් වල චිත්තපටය ප්‍රධර්ෂණ වාර්තාවක්ත බවා දවස් නවයක් තෙරගත කළ. දස් සමයයි තිරගත ව. මේ තමයි හරතහත් අතිවල හාරතත්තය තුරුණේ බූරු උට්ට මේ විතරයි.